Sandagiri Maha Sayavamimu Antare Sandagiri Maha Say Vandanava Samagai Sajivi Lesa Apa Den Uba Milesin Sambandhavanne Supinothuni Binara Purapasara Sukapohuda Hantana Tapayana Sundarama Sanda Adadini Payana Vaga Apa Ubata Pin Sithin Matak Karanawa Udesana Patanma TV Derana Osse Binara Purapasara Sukapohuda Agamika Wedasatan Api Genave Me Ati Sundara Ramaniya Hantana Punya Bumiye Sita Hatpasa Sisara Visiri Petiri Siptibena Me Bhoma Ramaniya Kandu Shikaryan Mata Den Hima Patitavi Bhoma Sundara Dasunak Mava Panama Avaragirin Hiru Besayana Sundara Sandevak Pinbara Sandevak Tavat Sulumahotakin Me Nilambare Utum Punsanda Payaevi Evagema Tamai Hantana Kandu Mudunata Tavat Sundara Sandak Ada Payanava Ebava Api Satutin Ubata TV Denanose Me Dina Gananava Puravatama Matakkala Satahan Karanu Labuwa Supinnothuni Ada Visheshayenma Me Mohote Apa Sudanam Sandagiri Maha Say Vandanava Arambha Karamin Visheshayen Me Chaitya Rajanan Wahanseta Suwanda Dun Suwanda Mal Ebagama Gilam Pasa Pooja Karamin Me Ati Ramaniya Sandagiri Maha Say Vandanava Arambha Karannata Visheshayenma Api Ubata Nivase Sita Apiwa Narambana Ubata Pin Sithin Aradhana Karanawa Me Chaitya Rajanan Wahanse Idikirimen Anaturuwa Pawathana ප්‍රථම එවගේම තාමත්ම දැකුම් කළු සඳකිරි මහා සෑ වන්දනාවයි දැන් පාත්වන්නට අප සූදානමින් සැදී පැහැදී සිටින්නේ. ඒ නිසා හදවතේ බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව අපි ආරාධනා කරනවා මේ චෛත්‍ය රාජානන් වහන්සේ මත ධාතුගර්භේ අප උදෑසන ශ්‍රී සර්වජ ධාතුන් වහන්සේලා එවගේම මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරනු ලැබුවා. ඒ වගේම මේ චෛත්‍යයේ කොට නිරාවරණය කරනු ලැබුවා. ඉතින් මේ රටේ වගේම ලෝකයේ විසිරී පැතිරී සිටින සත් දනන්ගේ ශ්‍රමය ධනය කැප කරමින් තමයි මේ රමණීය චෛත්‍ය මේ උතුම් චෛත්‍ය නිර්මාණය කරනු ලැබුවේ. විශේෂයෙන්ම දෙරණ මාතිචාලය මේ ආරම්භයේ පටන්ම සත් සිටින් යුතුව සදී පැහැදී සිටියා ඔබට ඒ පිළිමදව පින් සිතින් සතුටින් කරුණු කියන්න. ඉතින් අද බොහොම පුණ්‍යවන්ත දවසක්. මේ චෛත්‍ය නිර්මාණකරුවා හරි සුශේෂී. අපේ රටේ පිනට පහළ වුණු අපේ පොඩි හාමුදුරන් වහන්සේ. පූජපාද ගංගසිරිපුර ධම්මාලෝක පොඩි හාමුදුරන් වහන්සේගේ සිතෙහි පැන නැගුණු අසිරිමත් සුන්දර දසුන අද දැස්මානේ ඔබ දකින්නේ බොහොම හදවතට දැනෙන ආඩම්බරයක් අභිමානයක් එක්ක. ඉතින් මේ මොහොතේ ගඟසිරිපුර අපේ පූජ්‍යපාද ධම්මාලෝක හාමුදුරන් වහන්සේගේ ප්‍රථම සඳගිරි මහා සෑ වන්දනාවයි අප ආරම්භ කරන්නට සූදානමින් සිටින්නේ. ඉතින් මේ මොහොතට සැදී පැහැදී තැන්පත් වී සිටින ඔබ සියලු දෙනාගේ සාදු නැඳ මැද්දේ වගේම නිවසේ සිට සතුට සිතින් පින් සිතින් ටීවී දෙරණ සමග උදෑසන පටන් ඔබ අප සම්බන්ධ වී සිටියා. ඔබගෙත් සදා සිත් දල්වාගෙන අපි වන්දනා කරමු උතුම් මේ සඳගිරි මහා සෑ වන්දනාව. අපි ආරාධනා කරනවා නමස්කාර පූර්වකව මේ චෛත්‍යයේ නිර්මාණකරුවා නිර්මාණවේදියා එවැගේම දයත මෙවැනි සුන්දර චෛත්‍යයක් නිර්මාණය කිරීමේ පුණ්‍යවන්ත හදවතක් දරාගෙන අපට සදහැසිතින් ධර්මානුකූලව මඟ පෙන්වන අපේ පොඩි හාමුදුරන් වහන්සේට ගඟසිරිපුර ධම්මාලෝක පොඩි හාමුදුරනේ අපි ආරාධනා කරනවා ඔබ වහන්සේ පවත්වන ප්‍රථම මේ සඳගිරි මහා සෑ වන්දනාව ආරම්භ කරන්නට අපේ සදහැසිත පෙරදරිව සාදු නාද පවත්වමින් අපි ආරාධනා කරමු සුපින්වතුනි සාදු 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 කවුරුත්
සාදුකාරයක් පවත්වන්න. නිධාය ධාතුං සුගතස්ස තස්ස ගිරිංහි හංතාන ඉතිප්පතිතේ නිම්මාපිතංචන්ද ගිරිතිසෙට්ටං තංතුප රාජං සිරසා නමාමි. ගත වී පස් වසක් එළඹුණු දිනෙහි අද අවසන් වුණා ඒ සඳගිරි සෑය බැඳ සාවියක් වූ දනන් හා මෙහි එකට හිඳ ආරඹමි පූජාව සඳගිරි සෑය වැඳ හන්තාන සඳගිරි මහා සෑ රදුන් ගෞතම සම්බුද්ධ ශාසනයට පූජා කරන්නට යෙදුන මේ ඓතිහාසික පින්බර බිනර පුරපසළොස්වක පුන් පොහෝදා සඳගිරි මහසෑ මළුවෙහි සිට සිදු කරනු ලබන මේ මංගල සඳගිරි මහසෑ වන්දනාමේ පින්කම සඳහා සම්බන්ධ වන පින්වත් හිටපු පොලිස්පතිතුමන් පූජිත් ජයසුන්දර මැතිතුමන් ඒ වගේම අද උදෑසන කාලයේ සිට මේ මොහොත දක්වා මේ ඓතිහාසික ශාසනික කටයුත්ත ලක් වැසියන් ලෝ වැසියන් අතරට ගෙන යන්නටත් එවගේම මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනයේ සිට සඳගිරි මහසෑ පුණ්‍ය භූමියේ සංවර්ධන කටයුත්තේදී නිල මාධ්‍ය දායකත්වයේ බොහොම ශ්‍රද්ධාවන්තභාවයෙන් ලබා දෙමින් කටයුතු කරන්නට යෙදුණා. එහි ගරු උපසභාපතිතුමන් පින්වත් ලක්සිරි වික්‍රමගේ මැතිතුමන් එවගේම දෙරණ මාධ්‍ය ජාලයේ පින්වත් විධායක අධ්‍යක්ෂක මාධව මඩවල මැතිතුමන් එවගේම සඳගිරි මහසෑ සංවර්ධන කමිටුවේ අපේ සමාජික සමාජිකාවන් එවගේම මේ මහසෑයේ ගොඩ නගන්නට පෙර දවස ශක්තියක් වෙමින් අද දවසේ සඳගිරි මහසෑ වන්දනාව සමගින් එකතු වන්නට මේ මළුවට රැස් වෙලා සිටින
අපේ ආදරණීය වැඩිහිටි මව්පියවරුන් කුඩා දූ දරු දැරියන් තරුණ පින්වතුන් ඇතුළු කොට ඇති වාසනාවන්ත කාරුණික සදැහැති බෞද්ධ පින්වත්නි අපි හැමෝම අපේ මේ ජීවන ගමන තුලදී ශ්‍රී ලාංකේය ජනතාව වශයෙන් ඒ වගේම තවත් අතකින් බෞද්ධයින් බෞද්ධයින් වශයෙන් තම ජීවන ගමන තුලදී මේ රටේ දහස් ගණනින් වූ ඓතිහාසික මහා දාගැබ් වහන්සේලා අසලට ගමන් කරමින් ඒ මහා දාගැබ් වහන්සේලා අප්‍රමාණ ගෞරවයෙන් ශ්‍රද්ධාවන්තභාවයෙන් කොතෙකුත් වන්දනා කළ පින්බර මතක සටහන් අවස්ථාවන් අපේ හදවතේ අපේ මතකයේ තියෙනවා. අනුරාධපුර රුවන්වැලි මහා සෑරදුන් අභියසට මහියංගන මහා සෑරදුන් අභියසට මුතියංගන මහා සෑරදුන් අභියසට එවගේම කැලණි මහා දාගැබ් වහන්සේ අභියසට කිරිවෙහෙර මහා දාගැබ් වහන්සේ අභියසට මේ විදිහට ඓතිහාසික මහා දාගැබ් ළඟට ගිහිල්ලා අපි ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අසම සම වූ අනන්ත අප්‍රමාණ අචින්ත්‍ය වූ ගුණ කදම්බය සිහිපත් කරමින් මේ වන්දනාමේ පින්කම් ඕනෑ තරම් සිද්ධ කරලා තියෙනවා. ඒ අතර ඒ පින්බර මතක සටහන් අලුත් කරමින් අලුත් කරන ගමන් අලුත් මතක සටහනක් අලුත් විදිහට අපේ මේ පින්බර ජීවිත ගමනට එකතු කරගෙන එකතු කරන බොහොම ඓතිහාසික පුණ්‍යවන්ත පෝය දවසක් තමයි අද මේ බිනර පුර පසළොස්වක පෝය දවස. ඒකට හේතුව තමයි අද දවසේ මේ ස්ථානයට රැස් වෙලා අපි මහා සෑ වන්දනාමය පින්කමක් සිද්ධ කළත් පින්වත්නි මීට අවුරුදු 6කට 7කට කලින් අපි යම් විදිහකට මේ භූමිය පිළිබඳව නැවත විමසා බැලීමක් ඒ පැරණි මතක සටහන් ඡායාරූප වලට ගමන් කරලා බැලුවොත් මේ ස්ථානය මාන කැලෑවෙන් ගහන වෙච්ච හිස් මුඩු භූමියක් හැටියට තමයි පවතින්නට යෙදුනේ. එමනම් එහෙම හිස් භූමියක් මාන කැලෑවක් හැටියට පැවතුණු මේ බිම්කඩ ලක්වැසි ලෝවැසි සදහැවතුන් වඳින පුදන ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේව සිහි කරන කල්පලක්ෂ ගණනාවක් පාරමී දහම් සම්පූර්ණ කරලා ලෞතුරා සම්්‍යක් සම්බුද්ධත්වයට පත් වුණ මේ ලෝකයේ වීතරාගී උත්තමයාණන් වහන්සේගේ කාය තමන්ගේ මනසේ මවාගෙන උන්වහන්සේගේ ගුණකාය මනසින් මෙනෙහි කරමින් වඳින පුදන පුණ්‍යවන්ත භූමියක් බවට මහා දාගැබ් වහන්සේ නමක් වැඩ සිටින මහා පුණ්‍ය භූමියක් බවට අවුරුදු 5ක් වගේ කෙටි කාලය තුලදී මේ ස්ථානයේ වෙනස් වෙලා තියෙනවා. එහෙමනම් එසේ වෙනස්ුණ මේ බිම්කඩ සාමාන්‍ය බිම්කඩ ලෝවැසි බෞද්ධ ජනතාවගේ ගෞරවයට වන්දනාවට පත්වෙන මහා දාගැබ් වහන්සේ නමක් වැඩ සිටින පුණ්‍යවන්ත භූමියක් බවට පත්ුනේ මේ ආසනයේ ඉන්න මම හින්දා විතරක් නෙවෙයි. මේ වන්දනාමේ පින්කමේ පෙර අසුන්ගෙන සිටින අපේ පින්වත් මහත්ම මහත්මීන් නිසා විතරක් නෙවෙයි. මේ මළුවේ වාඩි වෙලා තැන් තැන් වල ඉන්න මේ මහා සෑයේ ගොඩනගන්නට දෛනිකව සේවයට සම්බන්ධ වුණ අපේ නිර්මාණයට දායක වුණ කණ්ඩායම හින්දා විතරක් නෙවෙයි. අවට ගම්මානවල සිට ලංකාවේ සතර දිග් භාගයෙන් ශ්‍රමදානමේ පින්කම් ආදියට සම්බන්ධ වුණ පින්වතුන් හින්දා විතරක් නෙවෙයි
ලංකාවේ සිව් දෙස වෙසෙන ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක වෙසෙන පින්බර මිනිසුන්ගේ කල්යාණ මිත්‍රත්වයේ පින්බර සිතුවිලිවල ප්‍රතිඵලයක් හැටියට තමයි මේ හිස් බිම්කඩ මහා දාගැබ් වහන්සේ නමක් කන්ද උඩ රට මහා දාගැබ් වහන්සේ වැඩ සිටින පුණ්‍යවන්ත භූමියක් බවට පත්ුනේ කියන එක අපි හැමෝම මේ මොහොතේ සිහි කරමින් අපට සතුටු වෙන්නට පුළුවන් මාගේ සිට මේ භූමියේ කෙරවලේ සිටින තැනැත්තා දක්වා අපි හැමෝමත් මේ මහා සෑය ගොඩනගපු ඒ යෝධ පෞරේ කොටස්කරුවෙක් කියන එක මනසින් සිහි කරමින් අප්‍රමාණ ශ්‍රද්ධාවන්තභාවයට සතුටට සැනසීමට පත්වෙන්නට පුළුවන්කම තියෙනවා. මම උදෑසන කාලයේ සඳහන් කළා වගේ අපේ මාධව මැතිතුමනි, අපේ පොලිස්පතිතුමනි, ලක්සිරි මහත්මයාණනි, පින්වත්නි, මේ සඳගිරි මහා සෑයේ නිර්මාණ කටයුතු ආරම්භ කරන කාල පරිච්ඡේදයේ මේ මහා සෑය ගොඩනගන්නට මම ඉදිරිපත් වෙනකොට මට මේ කටයුත්ත මේ විදිහට සාර්ථක කරගත හැකිද කියන එක පිළිබඳව නිශ්චිත පිළිතුරක් තිබුණේ නැහැ. නමුත් පිළිතුරක් නොමැති මේ මාර්ගයකට යොමු වෙලා උතුම් කටයුත්තක් ආරම්භ කරන්නට ඕන කරන ධෛර්යය, වීරිය, අදිෂ්ඨානයේ මා සතුව තිබුණා. හැබැයි එහෙම තිබුණත් මේ ගමන සාර්ථක කරගන්නට යම්කිසි මාධ්‍යක දායකත්වය, මාධ්‍යක ආවරණයේ ශක්තිය මට තිබුණොත් කියලා ඒ වෙනුවෙන් මම විවිධ උත්සාහයන් අරගෙනමින් කටයුතු කළා. ඉතින් ඒ අනුව මම ඒ සඳහා යොමු වෙමින් කටයුතු කරද්දී විවිධ ආයතන වලට ගිහින් කතාබහ කරද්දී විවිධ සම්බන්ධතාවයන් ගොඩනගා ගනිමින් මේ ගමනට මාවත සකසා ගන්නට උත්සාහ කළත් ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ වීගෙන යද්දී අහඹුවෙන් වගේ අපේ මේජර් ජෙනරල් මනෝ පෙරේරා මහත්මයා, ඒ වගේම ඊටත් කලින් දෙරණ මාධ්‍ය ආයතනයේ ප්‍රවෘත්ති අංශයේ කටයුතු කරන අපේ පින්වත් නයන මහත්මයා, ඒ වගේම මහේෂ් පලිහක්කාර කියන මේ මගේ කල්යාණ මිත්‍රයින් හරහා අපේ පින්වත් ලක්සිරි මැතිතුමන්, මාධව මැතිතුමන් මේ හැමෝම එකතු කරගන්නට පුළුවන්කම තිබුණා. ඒ අනුව දෙරණ මාධ්‍ය ආයතනයේ මාධ්‍ය දායකත්වය මේ සඳගිරි මහා සෑයට ලබා ගන්නට මට පුළුවන්කම ලැබුණා. ඒ අනුව අද මේ සඳගිරි මහා සෑය විවෘත කරනකොට මෙහි ප්‍රධාන කොටස්කරුවන් වශයෙන් අපේ ලක්සිරි මැතිතුමන්, මාධව මැතිතුමන්, තරංගයියලා, දිලිත් ජයවීර මැතිතුමන් ඇතුළු හැමෝම එකත් පසෙකට වෙලා මේ පින්කමේ කොටස්කරුවන් හැටියට තම නියෝජනයේ සලසනවා විතරක් නෙවෙයි, මට නොදෙවෙනිව මේ මහා සෑය දකිමින් අප්‍රමාණ සතුටින් තමයි තමන්ගේ අත් දෙක දොහොත් මුදුනේ තියාගෙන මේ මහා දාගැබ් වහන්සේ වන්දනා කරන්නේ. ඒ වගේම මගේ වම්පසින් වාඩි වෙලා සිටින අපේ පූජිත් ජයසුන්දර මැතිතුමන්, එතුමන්ට හැකියාව, ශක්තිය, බලය තිබුණ කාල වකවානුව වෙනකොට මම මේ රටේ ජීවත් වෙච්ච බොහොම පුංචි සාමණේරයන් වහන්සේ නමක්, මගේ ගමන පිළිබඳව ප්‍රසාදයෙන් බෞද්ධයෙකු වශයෙන් මම අනාගතයේ යම්කිසි සාසනික සේවාවක් කරයි කියන අදහසින් මට එතුමනුත් මාධව මැතිතුමන්, ලක්සිරි මැතිතුමන්ලා වගේ පිය කෙනෙකු වගේ රැකවරණ සපයමින් මේ පුණ්‍ය භූමිය රැකගන්නට මේ ස්ථානයේ සඳගිරි මහසෑ පුදබිම ආරම්භ කරන්නට අප්‍රමාණ ශක්තියක් දුන්නා. එතුමනුත් එකත් පසෙක සිට අප්‍රමාණ සතුටට සොම්නසට පත්වෙනවා ඇති. ඒ විතරක් නෙවෙයි, මේ විදිහට වෙන් වෙන්ව හඳුනන්නට බැරි දෙරණ මාධ්‍ය ආයතනයේ කාර්ය මණ්ඩලය, ඒ වගේම මේ අපේ හන්තාන ප්‍රදේශයේ මොරගොල්ල උඩ කොටස, මොරගොල්ල උඩුවෙලවත්ත, ලීමගස්තැන් ආදී අවට ගම් දනව්වල
Lankave Satardik Bage Gal Matare Polonnaru Trikunamale Adi Vivida Gam Danawal Ahinsakammala Tattala Durakatara Gewagena Me Punnya Bhumiyata Avadin Tamai Tamange Shramadayakatwe Laba Dila Tamange Sulu Moolyame Dayakatwe Laba Dila E Hemogema Shaktiyen Tamai Me Sandagiri Mahasaya Nirmane Une Ape Madhava Metitumani Me Sandagiri Mahasaya Vandanava Sidukarana Mohote Me Avastavata Sambandha Nounat Ada Derana Madhya TV Derana Haraha Lankave Dasa Dahas Gananin Laksa Gananin Sadahavatun Evitarak Nivei Manghitanne Bohosein Videshagata Sri Lankika Janatava Manghitanne 30-40 දහසකට ආසන්න ප්‍රමාණයක් පමණ මේ පුණ්‍ය භූමියට පැමිණ තිබෙනවා විදේශගත ශ්‍රී ලාංකික සදහැවතුන් මේ පුණ්‍ය භූමිය දැක වැඳ පුදා ගන්නට තමන්ගේ දායකත්වයේ ලබා දෙන්න. ඒ හැම දිනාම දෙරණ සමගින් එකතු වෙලා මේ වන්දනාව නරඹන මොහොතේ ඔබත් මමත් අපි හැමෝම මේ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයේ තුල මේ ලෝකයේ අති පරම දුර්ලභත්වයට පත්ව වැඩ සිටින ලෞතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ නමක් සහ නික්ලේසී අර්ථ ධර්ම නිරුක්ති පටිභාන යන සිව් පිලිසිඹියාපත් මහරහතන් වහන්සේලා තුන් නමකගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ සඳගිරි මහා සෑරදුන් උදෙසා අප විසින් මහත් ගෞරවයෙන් සකස් කොට තැන්පත් කළ මල් පහන් ගිලන් පස දැහැත් බෙහෙත් ආදී සියලු පූජාවන් පූජා කරමි පූජා වේවා පූජාම වේවායි කියන උතුම් අදහසින් යුක්තව කවුරුත් වැඳගෙන මා කීවායින් පසුව මේ වාක්‍යයන් ප්‍රකාශ කරමින් තන්පත් කළ සියලුම පූජාවන් බුදු රජාණන් වහන්සේ උදෙසා මේ විදිහට පූජා කරමු කවුරුත් මේ විදිහට කියන්න මාගේ ස්වාමී Buddha Rajanan Vahangse Kelle sun kereng durovo sek Siyalu papayan geng midun sek Rahasing wat paunukalaseka Siyalulu vesiyange Amisa puja Pratipati puja සියල්ලටම සුදුසු වනසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තෝ අසම වූ Asam sam Buddha Rajanan Vahanseta Apa sadah sitting yutu Piliyel kar gatau Me sisil pen puja veva Me gilan pas puja veva Me
දැහත් පූජාවේවා මේ අෂ්ඨපාන පූජාවේවා මේ චතුමඳුර පූජාවේවා මේ බෙහෙත් පූජාවේවා මේ සුවඳ මල් පූජාවේවා මේ සුවඳ දුම් පූජාවේවා මේ පහන් පූජාවේවා මේ සියලුම පූජාවෝ සාදර ගෞරවයෙන් ආදර භක්තියෙන් බුදු රජාණන් වහන්සේට පූජා කරමි පූජාම වේවා බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි අම්මා වැසි වසින්තයි බුදු ගුණ අනන්තයි සිත මගේ නිවෙන්ටයි බුදු ගුණ අනන්තයි නිවනින් නිවෙන්ටයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි සාදු කියන්නේ කවුරුත් වැඳගෙන මාත් සමගයකට බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවනේ අනන්ත ගුණයන් සදහැසිතින් වන්දනා කරමු කවුරුත් වැඳගෙන මාත් සමග එකට මේ විදිහට මේ ගාතාවන් කියමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්දෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති
Satta deva manusanam buddho bhagavati svakato bhagavata dhammo sandittiko akaliko ehi passiko opanayiko paccattam veditabbo viññohiti supatipanno bhagavato savaka sangho ujjupatipanno bhagavato savaka sangho nyayapatipanno bhagavato savaka sangho samichipatipanno bhagavato savaka sangho yadidam chattari purisa yogani atta purisa puggala esa bhagavato savaka sangho ahuneyo pahuneyo dakkineyo anjali karaniyo anuttaram punyakketang lokasvati vandami cheti ang sabbang sabbatani supatittitang sharirika dhatu mahabodhin buddha rupang sakalang sada yassa mule nisinnova sabbari vijayannaka patto sabbang yutang satta vandetang bodhi ime te mahabodhi lokanatena pujita aham namassami bodhi raja namatumi maihanganang nagadipang kalyanang padalang chenang divaguang digavapi chetiyang chemutiyanganang tissa mahavihaarang che bodhin mariche vattiyan swarnamali mahachetiyan tuparam bayagirin jetavanang sele chetiyan tatakacharagamakam ete sol sata aham vandami sambada indanila vanna patta setakanda basuran sattunet pankajai pojitakga satdang
Agravodhi namavam devarukha sangnibang tang visala bodhipada tang namami sambhada Patthamang bodhi pallankang duttiyang ca animisang tatiyang canka manang settang chatuttang ratanagarang Panchamang ajapalangca Muchaling dena chattamang Sattamang rajayatanang Vandetang munisevitang Lokekanatvadanang Bujarajahamsang Veneya komudavanang kirajotayantang Addindukara vararupa viraja Sadhu mamalang jinadantadatum වාසනාවන්ත කාරුණික සදැහැති පින්වත්නි අපේ ලෞතර සම්මා සම්බුදු රජාණන් වහන්සේ පින්වත්නි පිරිනිවන් පාන්නට දින කිහිපයක් තිබියදී උන් වහන්සේ මේ ලෝකයේ පහළ වෙච්ච සම්මා සම්බුදුවරයන් වහන්සේලා පිළිබඳව විමසා බලනවා. එදා දීපංකර පාද මූලයේ නියත විවරණ ලැබූ සමය. තමන්ගේ ආදරණීය මව කර පිට හොවාගෙන දින හතක් සමුදුර තරණය කරලා තමන්ගේ අම්මව බේරගත්ත කාලේ. එදවස සිට ගෞතම නමින් සම්බුද්ධත්වයට පත්වෙන දවස දක්වා අපේ බෝසතාණන් වහන්සේ බෝධිසත්වයෙකු වශයෙන් බුද්ධකාරක ධර්මයන් පුරමින් සසරේ පාරමිතාවන් පුරමින් කටයුතු කරපු කාලේ විතරක් 512027 නමක් සම්මා සම්බුදුවරයන් වහන්සේලාව දැකලා බණ අහලා තියෙනවා මෙන්න මේ විදිහට මේ විශ්වයේ පහළ වී වදාළ බුදුවරයන් වහන්සේලා ගැන විමසන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට තේරෙනවා අවබෝධ වෙනවා මේ ලෝකයේ පහළ වෙච්ච අල්පායුෂ්කම බුදුරජාණන් වහන්සේ තමයි තමන් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බව අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නේ අවුරුදු 35 දී. උන් වහන්සේ පිරිනිවන් පාන්නේ හරියටම අවුරුදු 80ක් සම්පූර්ණ වෙන දවසේ. පින්වත්නි අවුරුදු 45ක් බුදු කෙනෙක් හැටියට මේ ලෝකයේ වැඩ සිටියේ අපේ බුදුහාමුදුරුවෝ මේ අවුරුදු 45ක් පමණයි බුදු කෙනෙක් හැටියට වැඩ සිටියේ. මේ ලෝකයේ පහළ වෙච්ච අල්පායුෂ්කම බුදුන් වන තමන් වහන්සේ උන්වහන්සේ දකිනවා තමන් පිරිනිවන් පාලා සියවස් ගණනාවක් ගියාට පස්සේ තමයි මේ ලෝකයේ සමහර මිනිස්සු සමහර රටවල් වල අය ගෞතම නමින් බුදු කෙනෙක් ලෝකේ පහළ වුණා කියලා දැනගන්නට ලැබෙන්නේ සියවස් ගණනාවකින් බුදු කෙනෙක් ලෝකේ පහළ වුණා කියලා දැනගන්න ඒ මිනිස්සු ඒ බව දැනගන්න කොටත් මම පිරිනිවන් පාලා වසර බොහෝ කාලයක් ගත වෙලා ඉවරයි. එබැවින් ඔවුන්ට
මාව දකින්නට මාගේ බුද්ධ කාය දකින්නට පුළුවන් කමක් නැත්තේ නෑ. එබැවින් අනාගතයේ ගෞතම නමින් බුදු කෙනෙක් පෙර දවස පහළ වුණා කියන කරුණ දැනගෙන ශ්‍රද්ධාවන්ත භාවයට පත්වෙන බුදුන් දකින්නට කැමති ලෝවැසියන්ට බුදුන් දකින්නට මම මාවතක් විවර කළ යුතුයි තැනිය යුතුයි කියලා අපේ ගෞතම බුදුහාමුදුරෝ කල්පනා කරනවා. පින්වත්නි පරිනිබ්බාන සූත්‍රයේ ධාතු වංශයේ සඳහන් වෙන විදිහට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙර එක්තරා අදිෂ්ඨානයක් කරනවා. ඒ තමයි උන්වහන්සේගේ ශරීරයේ ප්‍රධාන ධාතුන් වහන්සේලා 8 නොබෙඳි නොදැවි අලු බවට පත් නොවි නිරුපද්‍රිතව ඒ විදිහටම ආරක්ෂා වේවා කියලා. සඳුන් දරසෑයක හොවමින් රන් දෙන මත තැන්පත් කරලා කපු පුළුන් වලින් ඔතා මතුදා දවන මගේ දේහය ගිනි දැල්ලුවත් මාගේ රෝම කේශ ආදී දේවල් එවැගේම සම මස් නහර ආදී මේ සියලු දේවල් දැවිලා අළු වෙලා පිච්චිලා විනාශ වෙලා ගියත් මගේ ශරීරයේ ප්‍රධාන ධාතුන් වහන්සේලා 8 නොබෙඳි නොදැවි ඒ විදිහටම ආරක්ෂා වේවා කියලා බුදුහාමුදුරෝ අදිස්ථාන කළා. ඒ තමයි සතර දළදා වහන්සේලාත් ඒ වගේම ලලාට ධාතුන් වහන්සේත් ග්‍රීවා ධාතුන් වහන්සේත් අකු ධාතුන් වහන්සේලා දෙනමත් කියන අද බෞද්ධ අපට අසන්නට දකින්නට ලැබෙන මෙන්න මේ ප්‍රධාන ධාතුන් වහන්සේලා 8. ඒ විතරක් නෙවෙයි මේ ප්‍රධාන ධාතුන් වහන්සේලා නොදැවි අලු බවට පත් නොවි ඒ විදිහටම ආරක්ෂා වෙන්නාසේම මාගේ ශරීරයේ අනෙකුත් සියලු අස්ති කොටස් අබපියල් මුංපියල් සුණු සහල්ලා දී වශයෙන් අබෑට මුං ඇට බිඳුණු සහල් කැබලි ප්‍රමාණයට ඉතා කුඩා කුඩා කැබලි වලට බෙදිලා වෙන් වෙලා රන් දෙන මත ආරක්ෂිතව වැඩ සිටීවා කියලා ගෞතම බුදුහාමුදුරුව අදිෂ්ඨානයක් කළා. පින්වත්නි එදා අපේ බුදුහාමුදුරුව කරන ලද ඒ ප්‍රාර්ථනාව අනුව උන්වහන්සේගේ දේහයේ ගිනිදල් වෙලා ඒ රන් දෙන පරීක්ෂා කරන තැනදී දැක ගන්නට ලැබෙනවා මල්ල රජදරුවන්ට මහ රහතන් වහන්සේලාට රන් දෙන මත ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ශරීරයේ අස්ති කොටස් 8 ඒ වගේම ශරීරයේ අනෙකුත් අස්ති කොටස් ඉතා කුඩා කුඩා ප්‍රමාණයේ කැබලි වලට බෙදිලා වෙන් වෙලා ඒ විදිහටම ආරක්ෂිතව වැඩ ඉන්නා බව දැක ගන්නට ලැබෙනවා. පින්වත්නි එදා බුදුහාමුදුරුව තමන්ගේ ශරීරයේ මේ අස්ති කොටස් අර විදිහට ආරක්ෂා වෙන්නට කියලා අදිෂ්ඨාන කළේ වෙන හේතුවක් නිසා නෙවෙයි අනාගතයේ ගෞතම බුදුන් දකින්නට ගෞතම බුදුන් පුදන්නට කැමති මිනිස්සු මේ ලෝකයේ කොතෙකුත් පහළ වෙනවා. ඒ පහළ වෙන මිනිස්සුන්ට ගෞතම බුදුහාමුදුරුවන්ගේ බුද්ධකාය මනසේ මවාගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගුණකාය මනසේ හොවාගෙන උන්වහන්සේගේ ධර්මකාය මනසේ හොවාගෙන මහා දාගැබ් ආදිය බැඳ මාගේ මේ ශරීරයේ අස්ති කොටස් ඒ දාගැබ්වල තැන්පත් කරමින් අනාගතයේ ඔවුන් මහත් ගෞරවයෙන් ශ්‍රද්ධා සම්පන්නව මාව පුදමින් ලක්ෂ සංඛ්‍යාත සදහැවතුන් තමන්ගේ සසර ජීවිතය සුවපත් කරගනීවි කියන මේ පින්බර අදහසෙන් තමයි බුදුහාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේලා ඉතිරි වෙන්නට කියලා අදිෂ්ඨාන කළේ. ඒ අනුව හන්තාන සඳගිරි මහා සෑ පුදබිමට අපට ලැබුණ බොහොම විශ්වසනීය ඓතිහාසික විහාරස්ථාන කිහිපයකිනුත් ඒ වගේම තවත් දායක පවුලකිනුත් ලැබුණ
ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලාත් එවැගේම අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන සිව් පිලිසිඹියාපත් මහ රහතන් වහන්සේලා තුන් නමකගේ ධාතුන් වහන්සේලාත් අපට ලැබුණා එදා ගෞතම බුදුහාමුදුරෝ බුදු ඇසින් දැක්ක ඒ පිංබර කාරණාව යථාර්ථයක් බවට පත් කරමින් අපේ මාදව මඩවල මැතිතුමන් ලක්සිරි මැතිතුමන් පූජි ජයසුන්දර මැතිතුමන් ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ මම අපි හැමෝම එකතු වෙලා ගෞතම බුදුරජාණන් වහන්සේ දුටු ඒ අනාගත කාරණාව යථාර්ථයක් කරමින් දලදා සමිඳු වැඩ සිටින පින්බර සෙන්කඩගල නුවර සුන්දර හන්තාන කඳුවැටි මුදුනේ ගෞතම බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මහා දාගැබක් නිර්මාණය කරලා අද මහත් ගෞරවයෙන් හරසරින් බුදුරජාණන් වහන්සේගේත් රහතන් වහන්සේලාගේත් ධාතුන් වහන්සේලා සඳගිරි මහසෑ ධාතු ගර්භයට පුද පෙරහරින් වැඩමවා තැන්පත් කරමින් ඒ අසිරිමත් ධාතු නිදානෝත්සව පුණ්‍ය කටයුත්ත සිද්ධ කරන්නට යෙදුණා. එහෙමනම් ඔබ අප මම අපි හැමෝම එකතු වෙලා මේ ගොඩනගන්නට යෙදුණ පින්බර දර්ශනීය මහසෑරදානන් වහන්සේගේ දාගැබේ වෙසෙන මහ රහතන් වහන්සේලාගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සිහි කරමින් මීට වසර 2000 ගණනාවකට පෙර මේ ලෝකයේ පහළ වුණ වීතරාගී අමාමෑණී ශාන්තිනායක තුන් ලෝකාග්‍ර ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ සිහි කරමින් අපි හන්තානේ අපි තනුව මේ සඳගිරි මහා සෑය සදහැසිතින් වන්දනාමාන කරමු සඳගිරි මහා සෑයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරේ වේවා මාගේ නමස්කාරේ වේවා යකින පිංබර අදහසින් කවුරුත් වැඳගෙන මා කීවායින් පසුව ශබ්ද නගා මේ කවි පද ගායනා කරමින් සඳගිරි මහසෑය අපි වන්දනා කරමු කවුරුත් මේ විදිහට කියන්න අන්න බලන් කඳු මුදුනේ දිස්වන මහසෑය කිසෑම සිත් සුවපත් වන සදහින් දෙව් මිනිසුන් මතු පුද දෙන වඳිමු අපිත් සඳ ගිරිසලසන හන්තානේ මහ කඳු වැටි මුදුනේ සඳගිරි මහසෑයයි මේ බැඳුනේ දෑතම නලලත බැතිනි තබන්නේ සඳගිරි මහසෑ අපි නම දින්නේ සිංහල රටේ සිව් දෙස මිනිසුන්නේ
සදහිනි සඳ ගිරි සෑය බැඳින්නේ දෑතම නලලත බැතිනි තබන්නේ ඒ සඳගිරි මහා සෑයවාදින්නේ රිදියෙන් කළේ බෝමැඩ සෙවනේ ගෞතම මුනිදා තුන් වැඩ හිඳුනේ සීකරමින් ගුණ අප බුදු රදුනේ වඳිනෙමි සඳගිරි මහසරදුනි දවල ඇතෙකුමෙන් මුදුනේ දිස්වන සඳ මණ්ඩල කියේ සිත් සුව පත්වන නිවන් මඟට සැද හැති සිත් පත්වන වඳිමු අපිත් සඳ ගිරිසලස්සන අටවිසි මුනිවරු සැම පිරිවරමින් ධාතු ගැබේවේසේනා මුනි ධාතුන් ජීවමාන බුදු සමිඳුන් විලසින් සඳගිරි සෑපි වඳිනෙමු බැතියෙන් තුසිත ලොවේ සිලු මිනිස විලසේ බ්‍රහ්ම ලොවේ සාලු මිනිස විලසේ අනුරපුරේ රන් වැලිස විලසේ හන්තානේ සඳ ගිරිස දිලිසේ ලක්ස ගණන් මිනි සුන්දුක් වින්ද සඳගිරි මහසෑයයි අපි බැන්ද නිවමින් සැමගේ දුක් ගිනි කන්ද ද
බැබලේවා මහා සෑපි බැන්ද තරු අතරින් මතු වන සඳ විලසේ බැබලෙයි සඳගිරි මහසෑ අහසේ බුදුන් වැන්ද දෙවු පිරිවර විලසේ වදිමු අපිත් සඳ ගිරිස මිලෙසේ සදහින් කැප වුණු සෑය බඳින්ට සිව් දෙසයේ පින් බරමිනිසුන්ට දුක් දුරු වීසොම් නස ලැබ දෙන්ට සයරජුනේයා සිරි ලැබ දෙන් අන්න බලන් කඳු මුදුනත දිස්වන මහතුපයකි පින්බර ලස්සන සදෙවුලොවේ දෙවිවරුණීති රැස්වෙන වඳිමු අපිත් සඳ ගිරිසලස්සන වඳිමු අපිත් සඳ ගිරිසලස්සන හද මණ්ඩලේ සැදැහින් සිව් දෙසම සෑය බඳින්නට කැප වුණු පරම පළමුව සිහි කර සිට සැළඟම පතනෙමි සැමහාට නිවනම පරම පතනෙමි සැමහාට නිවනම පරම පතනෙමි සැමහාට නිවනම පරම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමුතු යාව නිබ්බාන පත්තිය කායේන වාචා චිත්තේන
පමදේන මයාකතං අච්චයං කමමේ බන්ති බෝරේ පඤ්ඤ තතාගත අච්චයං කමමේ ධම්ම සංදෙට්ටික අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර අද මේ පුණ්‍යවන්ත කටයුත්තට පෙරවරු කාලයේ උදෑසන කාලයේ සිට ලංකාවේ විවිධ පළාත්වලින් මේ සඳගිරි මහා සෑ පුදබිමට රැස්සුණ අපේ පින්බර සැදැහැවතුන් එවගේම අපේ පූජිත් මහත්මා මාධව මැතිතුමන් ලක්සිරි මැතිතුමන් අපි හැමෝම අද දවස පුරාවට අපේ ජීවිතයට අපේ මේ ආත්ම භාවයට අපේ සංසාර ජීවන ගමනට සැනසීමයක් ආලෝකයක් එකතු කර ගනිමින් අද දවසේ බොහොම පින්බර වන්දනාමේ පින්කමක් සමගින් බොහොම ඓතිහාසික දුර්ලභ ගණයේ උත්තරීතර පින්කම් සමගින් ආමිස ප්‍රතිපත්ති පූජාවන් ගණනාවක් අද දවස පුරාවට මේ මහසෑ මළුවේ සිට අපි බොහොම ගෞරවයෙන් සිද්ධ කරන්නට යෙදුණා. පින්වත්නි මේ පුණ්‍ය භූමිය ගොඩනැගීම වෙනුවෙන් ශ්‍රමයෙන් කැපවුණ ඒ වගේම ද්‍රව්‍යමේ දායකත්වයන් ලබා දුන් මූල්‍යමේ දායකත්වයන් ලබා දුන් ශ්‍රී ලාංකේය සදහැවත් බෞද්ධ ජනතාව ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකික පින්වතුන් ඒ හැම දෙනාම ඒ වගේම අපේ දෙරණ මාධ්‍ය ජාලයේ පින්වත් ගරු සභාපතිතුමන් දිලිත් ජයවීර මැතිතුමන් ඒ වගේම එතුමන්ගේ ආදරණීය ස්වාමි දියණිය සහ අපේ මාධව මඬවල මැතිතුමන් ඒ වගේම ලක්සිරි මැතිතුමන් පූජිත් මහත්මා ඇතුළු දෙරණ මාධ්‍ය ආයතනයේ කාර්ය මණ්ඩලයේ පින්වත් හැමටත් මේ සඳගිරි මහා සෑ පුදබිම වෙනුවෙන් වැලි කැටයක හෝ පින්බර දායකත්වය වචනයකින් හෝ ආශිර්වාදේ ලබා දුන්න යම් කිසි කෙනෙක් වේ නම් ඔබ අප හැම දෙනාගේම නාමයෙන් මියගිය ආදරණීය දෙමව්පිය සහෝදර දූ දරුවාදී මළගිය ඥාතීන් වෙත්නම් ඒ හැම දෙනාටම මේ සඳගිරි මහා සෑයේ ගොඩනැගීමේ පුණ්‍ය ආනිසංස අද දවසේ සිදු කළ පින්කම්වල ආනිසංස ධර්මයන් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා මෙපින් අනුමෝදන් වන සියලු මළගිය ඥාතීන්ගේ සසර ජීවිත ගමන සුවපත් වේවා අමා මහ නිවණින්ම සැනසේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන අල්පේසාක්‍ය මහේසාක්‍ය සම්‍යදෘෂ්ටික දෙවියන්ගේ රැකවරණයේ පිහිට ආශිර්වාදය ඔබටත් මටත් මේ ලක්දරණී තලයටත් අපේ දෙරණ මාධ්‍ය ආයතනයටත් සියලු දෙනාටම සැලසේවා දෙවියන්ගේ දිව්‍යශ්‍රී සැප සම්පත්තීන් වඩා වර්ධනේ වේවා දෙවියෝද අමා මහ නිවණින් සැනසේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් ගරු දිලි ජයවීර මැතිතුමන් ඇතුළු මේ පුණ්‍ය ක්‍රියාව වෙනුවෙන් රැස්ුණ ලක්වැසිලෝ වැසි සියලු දෙනාටම නිදුක් බව නිරෝගිමත් භාවයේ චිරජීවනය දිගාසිරි සම්පත්තිය සැලසේවා ලෙඩ රෝග අපල උපද්‍රව දුක්ඛම් කටළු වේ නම් ඒ සියල්ලක්ම දුරී භූත වේවා සියලු දෙනාගේම සසර ජීවිත ගමන සුවපත් වේවා
අමා මහ නිවණින් සැනසීම පිණිස මේ පින් හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාම සඳගිරි මහා සෑ පුදබිම සමගින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් අප සමග එකතු වෙමු. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. සුපින්වතුනි, අද රාත්‍රියේ තමයි මේ හන්තානට පායන පින්බරම සඳපායන්නේ. ඒ විතරක්ම නෙමේ සුපින්වතුනි, අද රාත්‍රියේ මේ හන්තානට පායනවා චන්ද්‍රයන් දෙදෙනෙක්. ඒ බුද්ධත්වයට පවා සාක්ෂි දරන මේ නිලමරේ රාත්‍රියේ පායායන පුන්සඳ, එදා බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ ලැබෙන විලාවෙත් අපට අද තිබෙන එකම සාක්ෂිය මේ චන්ද්‍රයා මේ පුන්සඳමයි. සුපින්වතුනි, හන්තානට තවත් පින්බර සඳක් අද පායනවා. මෙරටේ පමණක් නොවේ, ලෝකයේ සෑම දිසාවකම සෑම රටකම සිටින සැදැහැවත් බෞද්ධ ජනතාව සතින් සතේ ධනය රැස් කරමින්, ශ්‍රමය දහඩිය මහන්සිය පුද කරමින් මේ අසිරිමත් චෛත්‍ය මේ හන්තාන රමණීය කඳු භූමිය තුළ ඉදිකලා. අද TV දෙරණ නරඹන ඔබ සියලු දෙනා සතුටු කඳුළු සලනම ඇති. එතරම්ම හදවතට බුද්ධාලම්බන ප්‍රීතියක් සොම්නසක් දැනෙනවා ඇති. මේ නිර්මාණ කරණේ නියම සාක්ෂිකරුවා, ඒ නිර්මාණ කරණේ සැබෑ අපේ නිර්මාණවේදියා වන්නේ අපේ පූජ්‍යපාද ගංගසිරිපුර ධම්මාලෝක බුදුහාමුදුරන් වහන්සේ. සුපින්නතුනි, අපි උන්වහන්සේට නිරන්තරයෙන්ම නිදුක් නිරෝගී චිරජීවනය. මේ මළුවේ සිටින ඔබත්, TV දෙරණ නරඹන නිවසේ සිට ඔබත් ප්‍රාර්ථනා කරන්න. උන්වහන්සේට තවත් මෙවැනි සයසනික දෑ තව තවත් නිර්මාණය කරන්නට ඉදි කරන්නට හැකි වේවා කියලා අපි සාදු නාද පාත්තමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සුපින්වතුනි, අපි විශේෂයෙන්ම දකිනවා මේ සුන්දර චෛත්‍ය නිර්මාණය කර තිබෙන්නේ අපේ මහා සෑයේ ආකෘතියටමයි. රන්වැලි සෑ මළුව මේ රුවන්වැලි සෑ ආකෘතියමයි අද හන්තාන කඳුමුදුනේ ඔබ දකින්නේ. දිලිසෙන ශ්වේත වර්ණයෙන් බබලන පේසා වලලු තුනකින් යුත් දා ගර්භය සුදු සුදුවන්ම බබලන හතරස් කොටුව, ඒ වගේම දේවතා කොටුව, කුත් කැරැල්ල, චූටා මාණික්ය අපට සිහිගන්වන්නේ රන්වැලි සෑ බිමමයි, ඒ මහා චෛත්‍යමයි. TV දෙරණ නිරන්තරයෙන්ම මේ සත්කාරයේ ආරම්භයේ පටන්ම අපි විශේෂයෙන්ම රැඳී සිටිය බව පින් සිටින් ඔබට මතක් කරනවා. TV දෙරණ කාර්ය මණ්ඩලය අපි පූජ්‍යපාද ගංගසිරිපුර ධම්මාලෝක ස්වාමින් වහන්සේ සමග ශක්තියක් වන්නට, ධෛර්යයක් වන්නට නිරන්තරයෙන් සැදී පැහැදී සිටියා. අපි දන්නවා අපේ රටේ සියලුම ජනතාව ඒ අනුමත කරමින් මේට කෝටි ගණනක් ධනස්කන්ධය වැය කළා, ශ්‍රමය දහඩිය වැය කළා. ඉතින් සතුටුයි ඔබට, අපටත් බොහොම සතුටුයි. අපි සූදානම් තවත් මිනිත්තු කිහිපයකින් ප්‍රථම මේ සඳගිරි මහා සෑ ආලෝක පූජාව ආරම්භ කරන්න. අපිට මිනිත්තු කිහිපයක් ලබා දෙන්න. අපි නැවත ඔබේ නිවසට පැමිණෙනවා. තවත් මිනිත්තු කිහිපයකින් හන්තානේ සැබෑ සඳ බලන්න ආලෝක පූජාව අපි පවත්වන්න සූදානම්. සඳගිරි මහා සෑය වඳිමු.